බදුරුවේ මසුන් දස දහස් ගණනින් මිය යයි. පරිසරයටත් දැඩි හානි. මේ මාළු පාවෙනවා, මේකේ ගඟට බහින්න බෑ. මේ කකුල් තුවාල දාලා මේ ගසලා ගසලා කකුල් ඔක්කොම තුවාල, ඇඟපත ඔක්කොම තුවාල. මේ මැරිලා එන මාළු. ඊයේ මෙහෙම නෙවෙයි, ඊයේ විශාල ප්‍රමාණයක්, විශාල ප්‍රමාණයක් මේ ගඟේ ඇදගෙන ගියා. කොච්චර මාළු ගියා සර්? ඒකට වැඩි මාළු සෑන්ඩ් ගොඩක් ගියා. කිලෝ 50 100 මිනිස්සු ආවේ ඇඳලකින් කෑවා. කොච්චර මාළු ඊයේ පෙරේද මේ දවස් ටිකේම ගහගෙන එනවා. මේ මේ ඊයේ මොන වසක් දාලාද දන්නේ. මේවා මේවා කාලා මිනිස්සු මේ මැරිලා යනවා. මේ මිනිස්සුත් අහුලගෙන ගියා ගෙවල් වලට, ගොඩ අහුලගෙන ගියා. අර අර එහා පැත්තේ ගන්නකො බලන්න, එහා පැත්තේ ඉන්න මාළු ගොඩ බලන්න. අනේ බුදු මහත්තයෝ, මේ ගඟේ ඉතින් මේ තියෙන මඩ කරදරේ තාම ඉවරයක් වෙන්නේ නැහැ. අද දවසේ මාළු ගොඩාක් මැරිලා යනවා. අපිට අතපයව සෝද ගන්න බෑ. අපේ ඇඟිලි කුණු වෙලා තියෙනවා. අපිට ජීවත් වෙන්න මාර්ගෙත් නැහැ. බන්ට කේවන මඩ නිසා මේ මාළුවන්ට උන්ට උනා ජීවත් වෙන්න බෑ මේකේ. ඒ තරම් මඩ විසයි. මේකයි මාත් වෙලා තියෙන්නේ. මේ මේ මෙතන මේ මේක සුද්ධ කරනවා කියලා මේ මේ මෙතන යන්නේ වැලි ව්‍යාපාරයක්. තනිකරම වැලි ව්‍යාපාරයක් කියන්නේ මෙන්න අද පරිසරයට වෙලා තියෙන විපත. මේ බලන්න මේ 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 සත්තු, අහිංසක සත්තු කී ලක්ෂ කීයක් මේ විදිහට ඊයේ ඉඳලා ඔබතුමා මේ දැන් එන තුරුත් මේ තවත් යනවනේ. ඊයේ මෙහෙම නෙවෙයි ගියේ, ඊයේ වැඩි. මූණවත් හොද ගන්න බෑ මේ වැල් ටික ඇදලා මේ ඒ තරම් මඩ. මේ ලක්ෂ ගාන මාළු මැරිලා ගියා. මේ මේ විදිහට විනාශ කරන්න, මේ පරිසරය විනාශ කරනවානේ මේ මිනිස්සු. තාමත් මේ ජාවාරම ඉවර නැද්ද? මේක ඉවර කරන්න වහාම මේ පරිසර නිලධාරී නිඳ දින්නේ මේවට. මේ ගඟ විනාශයි, බදුළු ඔය විනාශ කරලානේ තියෙන්නේ. දැන් එකපාරකුත් කිව්වා 12 වෙනකොට මේ වැඩ ඉවර කරනවා කිව්වට තාවවත් නැහැ නේ ඉවර කරලා. මේ හොඳට බලන්න, මේ බලධාරීනේ උඹලට ඇස් තියනවද? ඈ, ඇයි මේව අපරාධ වැඩ කරන්නේ? උඹලට මේ ආත්මේ විතරයි වතුර ලැබෙන.